ඔයාගේ ගෙදර විදුලි උපකරණ වල ප්‍රශ්නයක් නේද? ඒකට මම දෙන්නම් ඔයාලට හොඳම විසඳුම. VS electricals වැඩ නොකරන rice cookers, fridge, fan වගේ ඕනෑම විදුලි උපකරණයක් අලුත් වැඩියාව හෝ අලුත් කොටස් මිලට ගැනීමට දැන්මම තන්න 0.74 0.15 7744. ඇත්ත කියපන් ආඩි. උඹ ඇයි අපේ IT එකට ඇවිල්ලා අපිට හොරෙන් වීඩියෝ කරේ? ඇත්ත තමයි බං කියන්නේ. මම උඹලගේ TTI එකට ඇවිල්ලා වීඩියෝ කරේ නෑ. මොකක්ද යකෝ කිව්වේ? මං උඹට කීපාරක් කියලා තියනවද? දැන් මේක TTI නෙමේ IET කියලා. ෂට්ට පට්ට සත්ත පඩි. ඔයි ඔයි විමු නැගිට බං. අලුත් මාරංචිය උඹලගේ NDES වලට ඩිග්‍රී එකක් දෙන්නයි යන්නේ. මොනවා? NDES අපිට ඩිග්‍රී එකක් දෙන්න යනවා? අම්මට උඩු. ඉතින් ගොඩ කාලකින් කොහොමද කට්ටියටම වෙලාවක් පොඩ්ඩක් යහම වුණින්ද වීඩියෝ එකක් දාන්න වරුණා. ඉතින් ඉන්ට්‍රෝ එකේ කිව්ව විදිහටම අපි අද කතා කරන්නේ NDES ගැන. ඔයාලට ඉන්ට්‍රෝ එකේදී පෙන්නදි NDES කරන අයට ඩිග්‍රියක් හම්බෙනවා කියලා. ඉතින් අපි කතා කරන්න යන්නේ අන්න ඒක ගැන. ඒ කියන්නේ කොහොමද මේ ඩිග්‍රිය හම්බෙන්නේ? ඒ කියන්නේ මේකට උනේ නීතිමය පසුබිම් මොනවද? එතකොට දැන්ට මොනවද අපි සපුරන්න ඕනේ දේවල්? ඔන්න ඔය දේවල් කතා කරන්නයි අපි අද යන්නේ. ඉතින් NDES කරන සිස්සේ කැටියට මටත් මේක ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයාලට මතකයි පළවෙනි වීඩියෝ එකේ අපි කතා කරපුවා. අන්න ඊට වඩා පොඩි වෙනස්කම් කිහිපයක් එක්ක තමයි මේ NDES දෙවෙනි වීඩියෝ එක එන්නේ. මේකදී මම බැලුවා මම ඔයාලට දේවල් විස්තර කරනට වඩා මට වඩා ගොඩක් දේවල් දන්න. ඒ කියන්නේ මේ ඩිග්‍රී හම්බෙන ප්‍රොසෙස් එක ගැන, ඒ කියන්නේ මේ NDES එකේ අලුත් අප්ඩේට් එක ගැන කියන්න හොඳම කෙනෙක් ඉන්නවා. අපි එයාගෙන් අහලා මේ තොරතුරු ටික දැනගමු. එයා තමයි සුනෙත් සාරංග. ඉතින් අපි අද බලමු මොකක්ද මේ NDES වල සිද්ධලා තියෙන අලුත් දේ කියලා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද මේ අප්ඩේට් එක ගැන ඔයාට YouTube එකේ කොහෙදිවත් බලා ගන්න සිද්ධ වෙන්නේ නැහැ. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් පහළ රතු පාට වෙලා ඇති තාම බටන් එක ඒක ප්‍රෙස් කරලා රතු පාට නැති කරන්න. ඒ කියන්නේ ඔයා අපිව subscribe කරලා. මේ වීඩියෝ එකේදී අපි NDES වලට හම්බෙන්න යන NDES ගන්න යන මේ ඩිග්‍රී ගැන කතා කරනවා. වගේම ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඔයා නොදන්න ගොඩක් කරුණු දැනගන්න පුළුවන් වෙයි. ඉතින් සුනෙත්, මේ NDES කරන කෙනෙකුයි ඉංජිනේරින් කරන කෙනෙකු අතර මොකද්ද තියෙන වෙනස? මේ දෙකම ගවර්න්මන්ට් නේද? ඉතින් පොඩ්ඩක් විස්තර කර. ඔව්, ඉංජිනේරින් ෆැකල්ටි යන කෙනෙක්ගේ අපි කියන්නේ NDES ගත්තට පස්සේ වෙනසක් තියෙනවා. මොකද ලංකාවේ ඉංජිනේරින් වලට අනුපාතයක් හැදලා තියෙනවා. අනුපාතයක් කිව්වේ ඔව්, හිතන්න ඉංජිනියර් කෙනෙක් ඉන්නවා කියලා. ඉංජිනියර් කෙනෙක් ඉන්නවා. එතකොට එයාට ඉංජිනේරින් ටෙක්නොලොජිස්ට්ලා 4 දෙනෙක් ඕනේ. ඒ වගේම ඉංජිනේරින් ටෙක්නීෂියන්ස්ලා 20ක් ඕනේ. අන්න ඒක තමයි අනුපාතය. එතකොට දැන් මෙතනදී කිව්වනේ මේ ඉංජිනේරින් ටෙක්නොලොජිස්ට්ලා 4ක් ඕනේ කියලා. අන්න ඒ 4 ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ නැතුව තමයි තීරණ ගන්න. එතකොට මෙන්න මේ 4 ෆුල්ෆිල් කරන්න දැනට ලංකාවේ ඉන්නේ අපි. ඒ කියන්නේ NDES, NDT, HND කියන කට්ටිය තමයි මේක ෆුල්ෆිල් කරන්නේ. ඒ කියන්නේ මෙච්චර කාලයකට ඔය ඉංජිනේරින් කවුන්සිල් එකෙන් පනත එන්න කලින් අපි තමයි ඔය 4 ෆුල්ෆිල් කළේ. හරි. එතකොට කියන්නකෝ මට මේ ඉංජිනේරින් ෆීල්ඩ් එකේදී අපි ඉංජිනේරින් ෆීල්ඩ් එක කොටස් පහකට බෙදනවා. ඉතින් මේ කොටස් පහ ගැන පොඩි විස්තරයක් කරොත්. ඔව්, ඉංජිනියර්ස්ලම නෙමෙයි කැටගරයිස් කරලා තියෙන්නේ. අතරම ගත්තොත් එහෙම ඉංජිනේරු වෘත්තිකයන්ව තමයි කැටගරයිස් කරලා තියෙන්නේ. එතකොට ඉංජිනේරු සුදුසුකම් කම්ප්ලීට් කරලා තියෙන ඉංජිනේරු ස්වභාවයෙන් පිළිගත් අයව තමයි ඉංජිනේරු වෘත්තිකයන් කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඉංජිනේරු වෘත්තිකයන් තමයි කාණ්ඩ 6කට බෙදෙන්නේ. ඒ කාණ්ඩ 6 ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම්. 2017 අංක 4 දරන පනතින් ඉංජිනේරු සභාවෙන් පිහිටවනවා ඉංජිනේරින් කවුන්සිල් එකක්. ඉංජිනේරින් කවුන්සිල් ඔෆ් ශ්‍රී ලංකා. එතකොට ඒ ECSL එකේ ඇක්ට් එක ඉංජිනේරු පනත
ECSL පනතේ 2017 අංක 4 දරන පනතේ තියෙනවා 10 වෙනි පිටුවේ තියෙනවා engineers ලව categorize කරලා. එතකොට පළවෙනියට තියෙනවා chartered engineer, ඊට පස්සේ associate engineer, affiliate engineer, incorporated engineer, engineering diplomat, ඊට පස්සේ engineering technician. එතකොට අපි ලංකාවේ ඇතුලේ කවුරු හරි engineering job එකක් කරනවා නම් ඔය engineering council එකේ ලියාපදිංචි වෙන්න අවශ්‍යයි. නැත්තම් නීතිමය විදියට engineer වෘත්තියේ යෙදෙන්න කාටවත් බෑ. එතකොට engineer වෘත්තියේ කවුරු හරි ඉන්නවා නම් ඔය කියන category 6න් එකකට එයා ඇතුළත් වෙන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලම ගත්තොත් එහෙම chartered engineer. Chartered engineer කියන එක issue කරන්නේ IESL එකෙන්. හරි. ඊට පස්සේ දෙවැනියට තියෙනවා associate engineer. ඒ කියන්නේ IESL එකේ associate membership එක ගන්න ඕනේ මේක associate engineer කියන එක හම්බ වෙනවා. එතකොට ඒක හම්බ වෙන්නේ BSc engineers ලට. එතකොට JAFNA වලට හම්බ වෙන්නේ නැහැ. එතකොට පේරාදෙනිය, මොරටුව, open එක ඒ වගේ කට්ටියට මේ IESL එකෙන් associate membership එක හම්බ වෙනවා. එතකොට ISL එකේ associate membership එක ගන්න කෙනෙක්ට පුළුවන් engineering council එකේ associate engineer කෙනෙක් විදිහට ලියාපදිංචි වෙන්න. හරි එතකොට associate engineer දෙන්න ඒගොල්ලෝ පාවිච්චි කරනවා සම්මුතියන් ටිකක්. එතකොට ওই සම්මුතියන් තමයි Sydney code, Washington code කියලා අපි කියන්නේ. ඉතින් ওই වගේ තුනක් තියෙනවා. එතකොට Washington code එක තියෙන කට්ටියට තමයි associate membership එක දෙන්නේ. එතකොට කවුරු හරි BSc degree එකක් කරනවා නම් ඒක Washington code එකට අනුකූල වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පේරාදෙනිය සරසවි engineering වල තියෙන syllabus එක ගත්තොත් එහෙම ඒක Washington code එකට අනුකූලයි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් associate membership එක ලබා ගන්න. හරි ඊළඟට තියෙන්නේ affiliate engineer. එතකොට affiliate කියන එක අනුකූල වෙන්නේ Sydney code එකට. Associate එක අනුකූල වෙන්නේ Washington code එකට. එතකොට මෙතනදී affiliate එක අනුකූල වෙනවා Sydney code එකට. එතකොට Sydney code එක එතකොට ඒකට අනුකූලව හදපු ISL එකෙන් හදපු accreditation manual කියලා වෙනම manual එකක් තියෙනවා. එතකොට engineers ලාට තියෙන Washington code එකට අනුකූලව හදපු වෙනම manual එකක් affiliate කට්ටියට වෙනම එකක් තියෙනවා. එතකොට affiliate membership එක හම්බ වෙන්නේ engineering technologist ලාට. එතකොට engineering technologist ලා Sydney code එකට අනුකූල syllabus එකක් තමයි ඉගෙන ගන්න ඕනේ. හරි ඊට පස්සේ මම මේ category පහ තව පොඩ්ඩක් විස්තර කරන්නම්. අපි කලින් කිව්වා වගේම chartered engineer හම්බ වෙන්නේ IESL එකෙන්. ඒක BSc engineer කෙනෙක්ට තමන්ගේ job එකත් එක්ක අමතරව කරන්න පුළුවන් දෙයක්. එතකොට ඊට පස්සේ associate engineer කියන එක BSc engineer කෙනෙක්ට campus out වෙච්ච ගමන් හම්බ වෙන membership එක. ඊට පස්සේ affiliate engineer කියලා කියන්නේ A level technology subject එක කරලා campus යන කට්ටියට හම්බ වෙන එක. ඊට පස්සේ තියෙනවා incorporated engineer. අන්න ඒ කියන්නේ අපි يعني NDES, NDT, HND වගේ කට්ටිය experience එකත් එක්ක ISL එකෙන් issue කරන එකක් තමයි මේ incorporated engineer කියලා කියන්නේ. හරි එතනින් පස්සේ තියෙනවා engineering diplomat කියන එක. ඒක මේ අලුතෙන් ආපු category එකක්. තාම ඒකේ ඒක ඉන්ඩස්ට්‍රිය එකේ ලෙවල් එකක් තාම හරියට අර්ථකථනය කරලා නැහැ ඒකට. එතකොට ඒකට තාම අර හරියට ලෙවල් එකක් කියලා හරියට හැදිලා නැහැ. ඊට පස්සේ එතනින් පස්සේ ඉන්නවා engineering technicians ලට. එතකොට ඔය NCT වගේ කරලා එවගේ කරලා එන engineering technicians ලා ඉන්නවා ඊට පස්සේ. එතකොට දැනට IIT එක ගත්තොත් එහෙම IIT එකේ තියෙන Sydney code එකට අනුකූල වෙච්ච syllabus එකක්. හරි ඊළඟ ප්‍රශ්නේ තමයි මේ NDES වෙනස් වෙලාද? එම් කියන්නේ මොකද්ද මේ ඩිග්‍රී කතාව පොඩ්ඩක් විස්තර කරලා කියන්නකෝ මොකද්ද ඒ ගැන. ඔව් ඒකට උත්තරේ තමයි දැන් NDS තාම වෙනස් වෙලා නැහැ. මොකද දැනට ඔස්ට්‍රියන් ප්‍රොජෙක්ට් එකකින් අපේ සිලබස් එක අප්ඩේට් වෙලා තියෙනවා Sydney කෝඩ් එකට අනුකූල වෙන විදියට. හැබැයි Sydney accreditation එක IESL එකෙන් ගන්න අවශ්‍ය කරන නීතිමය වටපිටාව අපිට තාම හම්බ වෙලා නැහැ. එතකොට ඒක හදාගන්න ඕනේ අපිව ගවන් කරන TVEC එක, අපිව බලන NAITA එක සහ අමාත්‍යංශය. මෙන්න මේ තුන තමයි අපිට මේ අවශ්‍ය කරන නීතිමය වටපිටාව හදලා දෙන්න ඕනේ. ඉතින් දැනට අපි මේ ඩිග්‍රී සිලබස් එකක් තමයි ෆලෝ කරන්නේ Sydney code එකට අනුකූල වෙච්ච. හැබැයි අපිට තාම හම්බ වෙන්නේ ඩිප්ලෝමා එක. එතකොට මේ අවශ්‍ය කරන වටපිටාව හැදෙලත් තාමත් මේ ඩිග්‍රී එක අපිට ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට මොනවද තව අපි මේ ඩිග්‍රී එක ගන්න නම් කරන්න ඕනේ දේවල්? ඒ කියන්නේ හැම පැත්තෙම මේකට සිද්ධ වෙන්න මොනවද කරන්න ඕනේ?
එතකොට එකක් තමයි දැන් ISL එකෙන් කියනවා ඔයාලට ඇෆිලියේට් membership එක ලැබෙන්න නම් ඔයාලා සිඩ්නි කෝඩ් එකට අනුව සිලබස් එක අප්ඩේට් වෙන්න ඕන කියලා. දැන් අපි ඒක කම්ප්ලීට් කරගෙන ඉන්නේ. මොකද සිලබස් එක අප්ඩේට් වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ කාරණාව තමයි අපිට B.Tec degree එකක් ලැබෙන්න ඕන. අන්න එතන තමයි ප්‍රශ්නේ. මොකද අපිට තාම degree එකක් නැහැ. එතකොට මේකට එක විසඳුමක් තමයි මේ අපිට මෙහෙම කරන්න පුළුවන් අපිට පුළුවන් B.Tec දෙන ඉන්ස්ටිටියුට් එකක් එක්ක ජොයින් වෙලා අපිට මේ ඩිග්‍රී එකක් ගන්න විදිහ විසඳුමකට අපිට යන්න පුළුවන්. එතකොට මේ වගේ කාරණා මේ කියපු කාරණා දෙක ෆුල්ෆිල් වුණාම ISL එකෙන් අපේ IET එකට එනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සිඩ්නි කෝඩ් සිලබස් එක කරන බැච් එක අවුට් වෙන්න, ඒ කියන්නේ ඒගොල්ලෝ එන්නේ සිඩ්නි කෝඩ් එකෙන් කරන සිලබස් එක අවුට් වෙන්න මාස 6කට කලින් වගේ. එහෙම වෙලා evaluation එකක් කරනවා. එතනදි කරන්නේ ඒගොල්ලෝ බලන්නේ සිඩ්නි කෝඩ් එකට අදාළ facilities තියෙනවද කියලා. හරි, එතකොට ඒ කියන්නේ දැන් මේ updated syllabus එක කරන batch එකට out වෙන්න මාස 6කට කලින් අපි degree එක අරගෙන තියාගන්න ඕනේ. එතකොට දැන් කේක විවිධ දේශපාලනික කරුණු ඒ වගේම බාහිරින් ආපු එකක හේතුන් නිසා ඒ වගේ දේවල් නිසා තාමත් IIT එකට මේ degree එක ගන්න වැඩේ කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට කෝටි ගානක වියදමකින් සිලබස් අප්ඩේට් කළාට අවශ්‍ය කරන පනත තාම සම්මත වෙලා නැහැ. එතකොට මේකේ වගකීම තියෙන්නේ අපේ IIT එකටත් වඩා අමාත්‍යංශයට, එතකොට TVEC එකට වගේම NAITA එකට තමා මේකේ වගකීම තියෙන්නේ. එතකොට එයාලගේ පැත්තෙන් මේ ඉතුරු වෙලා තියෙන වගකීම හරියට සම්පූර්ණ වෙලා නැති නිසා තාමත් අපිට ඩිග්‍රී එකක් ලැබිලා නැහැ. හැබැයි අපිට මේ දැන් කතා කරන වෙලාවේ ඉඳන් තව අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ තියෙනවා අප්ඩේට් සිලබස් පැච් එක අවුට් වෙන්න. එතකොට මේ කියන කාල සීමාවෙදී අපි ඩිග්‍රී එක අරගෙන තියෙන්න ඕනේ. ඒක සම්පූර්ණ වුණාම ලංකාවේ මැත්ස් කරන කෙනෙක්ට ඇෆිලියේට් ඉංජිනේර් කෙනෙක් විදිහට ඉන්ඩස්ට්‍රි එකට යන්න පුළුවන්. හැබැයි වරදවා තේරුම් ගන්න එපා, ඉංජිනේරින් ෆැකල්ටි අවුට් වෙන ඉංජිනියර් ලෙවල් එකට සමාන ලෙවල් එකක් නෙවෙයි මේක. මොකද ඇෆිලියේට් ඉංජිනියර් සහ ඇසෝෂියේට් ඉංජිනියර් කියලා කියන්නේ දෙන්නේ. එතකොට මොරටුව, රුහුණ, පේර වගේ කැම්පස් වලින් අවුට් වෙන්නේ ඇසෝෂියේට් ඉංජිනියර්ස්ලා. එයාලා අර කලින් කිව්වා වගේ B කැටගරි එකට තමයි අයිති වෙන්නේ. එතකොට අපිට ඩිග්‍රී එකක් ලැබුණොත් එහෙම අපි C කැටගරි එකට අයිති වෙනවා. ඒ කියන්නේ ඇෆිලියේට් කියන තැනට තමයි අපිව වැටෙන්නේ. හරි. එතකොට කලින් තිබුණ ප්‍රොසීඩිය එක දැන් වෙනස් වෙලා තියෙනවද? ඔව්, කලින් තිබ්බ ප්‍රොසීඩිය කියන්නේ ඇත්තම කලින් තිබ්බ ස්ට්‍රක්චර් එක දැන් වෙනස් වෙලා තියෙන්නේ. මොකද දැන් කලින් ගත්තොත් එහෙම අපේ ඇකඩමික් සහ ට්‍රේනින් පීරියඩ්ස් බෙදලා තිබුණා කොටස් තුනකට. එතකොට ඒකෙදි පළවෙනි ඇකඩමික් පීරියඩ් එක මාස 6ක් තියෙනවා, BIP කියලා අපි කියනවා. ඒක අවුරුදු ඒක මාස 6ක් තියෙනවා. ඊට පස්සේ අවුරුද්දක් තියෙනවා පළවෙනි ට්‍රේනින් පීරියඩ් එක BIT එක. ඊට පස්සේ ඊළඟට මාස 6ක් තියෙනවා GIP එක. ඒ කියන්නේ අපේ දෙවැනි ඇකඩමික් පීරියඩ් එක. ඊට පස්සේ ඒකෙන් පස්සේ තව අවුරුද්දක් තියෙනවා GIT එක, සෙකන්ඩ් ට්‍රේනින් පීරියඩ් එක. ඊට පස්සේ එතනින් පස්සේ තමයි අන්තිම ඇකඩමික් පීරියඩ් එක මාස 6ක් තියෙනවා SIP එක. SIP කියලා කියන්නේ. ඊට පස්සේ අන්තිමටම තියෙනවා මාස 6ක් SIT එක. ওই විදිහට තමයි අවුරුදු 4 ගියේ. එතකොට ඇකඩමික් තිබුණ අවුරුදු 1.5ක්, ට්‍රේනින් තිබ්බ අවුරුදු 2.5ක්. හැබැයි දැන් අවුරුදු 2.5ක් ඇකඩමික් වෙලා අවුරුදු 1.5ක් තමයි ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රේනින් එක තියෙන්නේ. එතකොට ඒක වෙන්නේ BIP එක ෆස්ට් ඇකඩමික් පීරියඩ් එක තියෙනවා අවුරුද්දක්, ඊට පස්සේ ට්‍රේනින් තියෙනවා BIT එක තියෙනවා මාස 6ක්. GIT එක තියෙනවා ඊට පස්සේ අවුරුද්දක්, ඊට පස්සේ ආයෙත් GIT එක තියෙනවා මාස 6ක්. ඊට පස්සේ එතනින් පස්සේ ආයෙ SIP එක තියෙනවා මාස 6ක්, ආයි SIT එක තියෙනවා මාස 6ක්. ওই විදිහට තමයි අලුත් සිලබස් එකට අනුව හැදිලා තියෙන ස්ට්‍රක්චර් එක. එතකොට මේකෙන් කියන්නේ A level වලට මැස් කරපු කෙනෙක්ට IIT එකට ආවොත් එයාට ඩිග්‍රී එකක් අරන් එළියට යන්න පුළුවන් කියන එක නේද? අපි දන්නවා විශ්වවිද්‍යාල වලට යන්න, විශ්වවිද්‍යාලයකට යන්න තියෙන ඕන අවම සුදුසුකම තමයි S-pass 3ක්. එතකොට A level maths කරපු කෙනෙක්ට S-pass 3ක් තියෙනවා නම් එයා අවම සුදුසුකම සම්පූර්ණ කරලා තියෙනවා. හැබැයි ලංකාව තුල ඒ හැම කෙනෙක්ටම පහසුකම් නැති හින්දා maths වල කැම්පස් යන්න බැරි අයට යන්න පුළුවන් පාත් එකක් තමයි HND, NDT, IET කියලා කියන්නේ. එතකොට IIT කරන කෙනෙක්ට අනාගතයේදී ඩිග්‍රී එකක් ගන්න තැනට යන්න පුළුවන්. හැබැයි අපි කලින් කිව්වා වගේ ඒකට ඕන කරන වටපිටාව තාම හැදිලා නැහැ.
එතකොට මෙච්චර කල් තිබුණ මේ NDES ඒ කියන්නේ National Diploma in Engineering Sciences කියන මේ ඩිප්ලෝමා එකේ ඊළඟට අපිට හම්බෙන්න යන එකනේ අපි ගන්න උත්සාහ කරන මේ ඩිග්‍රී එකේ අතර තියෙන වෙනස්කම් මොකද්ද? ඉන්ඩස්ට්‍රි එකේදී කොහොමද මේක බලපාන්නේ? ඒක න පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. ඔව් NDES සහ ඩිග්‍රී එකේ වෙනස තමා මම පැහැදිලි කරේ. දැන් NDES කරපු අයට, ඒ කියන්නේ NDES කරපු කවුරු හරි කෙනෙක්ට ඉස්සරහට දැන් ජොබ් වලට ඉල්ලද්දී ඒගොල්ලන්ට වෙන්න පුළුවන් බලපෑම. එතකොට දැන් අපි කිව්වා වගේ මේ ඉංජිනේරු සභාපද ක්‍රියාත්මක වෙච්ච කාලය 2017 ඉඳන් NDES තිබුණොත් එහෙම කෙනෙක්ට යාට ඇෆිලියේට් ඉංජිනේර කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න බැරි වෙනවා. එතකොට මොකද දැන් මොකරි යම් පනතක් ගේන්න කලින් නීතිමය අයිතියක් තියෙනවා අපිට ඒකට රෙජිස්ටර් වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ අපිට තිබ්බ තැන ඉල්ලන්න. හැබැයි 2018-19 වගේ අවුරුදු වල කවුරු හරි කරා නම් එහෙම එයාට පොඩි ප්‍රශ්නයක් වෙනවා මේක හින්දා. මෙච්චර කල් IT එකට සිලෙක්ෂන් ප්‍රොසීඩිය එකක් තිබුණා. එතකොට මේ ඩිග්‍රී එක හම්බුනාට පස්සේ මේ සිලෙක්ෂන් ප්‍රොසීඩිය එකේ වෙනසක් සිද්ධ වෙයිද? එහෙම නැත්නම් මේ යන විදිහටම මේ ප්‍රොසීඩිය දිගටම යයිද? ඉසෙට් කෝ එක බලපායිද? මේ ගැනත් අපි කතා කරමු. ඔව් මේ තරම් කාලෙකට අපේ තිබ්බ ස්ට්‍රක්චර් එකේ වෙනසක් වෙලා නැහැ. එතකොට මිනිමම් රික්වයර්මන්ට්ස් එක තමයි ස්පාසස් 3. එතකොට ඒ වගේම අපිට සිලෙක්ෂන් ටෙස්ට් එකක් තියෙනවා. එතකොට ඒකත් වෙනස් වෙලා නැහැ. ඒකත් එහෙමම තියෙනවා. පොඩි වෙනසකට තියෙන්නේ අපේ ආදිශිෂ්‍ය සංගමය සහ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය දාපු නඩුවකින් යම් කාරණා ටිකක් වෙනස් වෙලා තියෙනවා. එකක් තමයි අර සිඩ්නි ඇක්‍රෙඩිටේෂන් එක ලබා ගන්න එක ප්‍රධාන කාරණාව එක. එතකොට ඒ වගේම දෙවැනි එක තමයි මේ තියෙන ටෙස්ට් එක විභාග දෙපාර්තමේන්තුව හරහා තියන්න ඕනේ. එතකොට ඒ රිසල්ට් අවුට් කරන්න ඕනේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් එකේ දාන වෙබ්සයිට් එකේ දාලා තමයි ඒක රිසල්ට්ස් අවුට් කරන්න ඕනේ. ඒරෙන්න ප්‍රොසීඩිය එකේ වෙනසක් නැහැ. ඒක පවත්වන විදිය සහ ඒකේ බලතර දන්න පාර්ශවවල යම් වෙනස්කම් ටිකක් තමයි වෙලා තියෙන්නේ. එතකොට තව රිසර්ච් ස්කෝ එකට ලකුණු 20ක් ඇඩ් වෙන එක වෙනවා. එතකොට මුලින්ම සිලෙක්ෂන් ටෙස්ට් එකෙන් මුලින්ම සිලෙක්ට් කරගන්නවා, කට්ටියව සිලෙක්ට් කරගන්නවා. එතකොට ඒකෙන් වැඩිම ලකුණු තියෙන පිළිවෙලට තමයි කට්ටියව ගන්න. ඊට පස්සේ ඉන්ටර්විව් එකක් තියෙනවා. එතකොට ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිය, ඉන්ටර්විව් එකට ගන්න ලකුණු සහ සුදුසුකම් වලට අනුව සහ රිසර්ච් ස්කෝ එකට අනුව තමයි ලකුණු ඇඩ් කරගන්න. ඒක ගැසට් එකේ සඳහන් වෙලා තියෙනවා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ ඉන්ටර්විව් එක තියන්නේ ආයතනය ඇතුලේ. එතකොට රිසර්ච් ස්කෝ එක බලපාන්න පුළුවන් මේක ඩිග්‍රී එකක් නිසා. මොකද දැන් ඩිග්‍රී එකක් බවට පත් වෙන හින්දා ඉස්සරහට මේක බලපාන්න පුළුවන්. එතකොට IT එකට එන්න ළමංගේ තියෙන තරංගේ වැඩි වෙන්න පුළුවන්. එතකොට හයි රිසර්ච් ස්කෝ තියෙන කට්ටිය වැඩිපුරව දාන්න බලයි. ඒ කොහම වුණත් සිලෙක්ෂන් ටෙස්ට් එකට ලකුණු, ඒ කියන්නේ රිසර්ච් ස්කෝ එක මොකක් වුණත් සිලෙක්ෂන් ටෙස්ට් එකෙන් තමයි මුලින්ම සිලෙක්ට් කරගන්නේ. ඊට පස්සේ එතනින් පස්සේ තමයි ඉන්ටර්විව් එක තියන්නේ. අන්න එතනදී තමයි ඔය රිසර්ච් ස්කෝ එක බලපාන්නේ. ඉතින් ඔන්න ඔහොමයි අපේ NDES අලුත් අප්ඩේට් එක ගැන කියන වීඩියෝ එක තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා මීට කලින් කොහෙදිවත් දැනගෙන හිටපු නැති ගොඩක් දේවල් අද දැනගන්න ඇති. එහෙනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න. තාමත් මුලදි කිව්වට කරේ නැත්තම්, ඒ කියන්නේ තාමත් ඔය පල්ලෙයා තියෙන බටන් එක රතු පාට නම් දැන්වත් කියන දේ යාලා ඒක ඔබන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ඉක්මනින් හමු තවත් සුපිරි වීඩියෝ එකකින්. ගිහින් එන්න. බයි.